Sanke, you know. Sankane. How is it? Then, sir, me. नहीं कहाँ एक ऐसी बनाई है ऐसी तो साग रहा है नहीं आलिया लीन लेना है ना आलिया लीन लेना ना लीन दे Thank you.
රත්ත කාව අර පැත්තේ. ඈ රට්ටයි ඉඳලා සුපිරි ලයිට් නම් ආය මෙතන වටෙන්ම අපිට ඇහෙන්නේ අලි ගස් උදුරලා අරගෙන මඩ ගසලා කන සද්ද විතරයි. ආයේ ගමේ කට්ටිචු කීප දෙනෙක් විතරක් ඇවිල්ලා ඉන්නවා. ඒ කට්ටිය පොඩි කසපුසුවක් ඇහෙනවා එනකොට මේක ඇත්තටම බලන්න ඇහැට දකින්න පින් කරලා දෙන්නේ ඇත්තටම ඉතාම රමණීය දසුනක් කියන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ වගේ දේවල් දෙන්න අමාරුයි. මොකද අපිත් අවදානමක් අරගෙන ආවේ. ඉතින් අපි පොඩි කෙනෙක් එක්කම එයාව වෙනවම තිබ්බා වාහනේ තියලා අපි මෙතෙන්ට ආවේ. මොකද එයාගේ ආරක්ෂාව ගැන තියන්න ඕනේ නේද. ඉතින් මම විතරක් කැමරාව අරන් ළඟට ආවා. ඉතින් මේ රංචුවේ අපි දැක්ක ඇත්තෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ඇත්තෝ එකිනෙකා අතට දන්නවනේ ගාමිණී පිටින් සත්වයන් ගැටුම් තියෙනවානේ. ඉතින් එයාලා ඒව නිරාකරණය කරගන්නවා එයාලා ළඟට ඇවිල්ලා. ඉතින් පිටින් සත්වයන් ඇත්තෝ කිහිප දෙනෙක් ඉන්නවා මලක පිටලා. ඉතින් එයාලා එයාලගේ සහකාරිය හොයාගෙන යන අතරමඟ මේ රංචු වලට ඇවිල්ලා එයාලගේ සහකාරියව ඉන්නවද කියලා බලලා එයාලා නැවතත් ඉතින් යනවා. ඉතින් ඇත්තටම මේ හේන කියන සංකල්පය තමයි අපිට ඉස්සරහට ඕනේ. ඉතින් එක දිගටම වවන්නේ නැතුව මේ වගේ අලින්ටත් දීලා මිනිස්සුත් කනවනම් අලි මිනිස් ගැටුම කාලයකට හරි අපිට නතර කරගන්න පුළුවන් වෙයි.
Did you see the elephant, no? Oh. Yeah. ඉතින් මමත් ජිප් එක ළඟට ඇවිල්ලා මෙයාව එළියට ගත්තා. මොකද වනාලීන්ද මේ හැරි අපිට ටිකක් ළඟට යන්න බයයි. ඒ හින්දා තමයි මේ වාහනේ ළඟට ඇවිල්ලා මෙයාත් ආසයි පොඩ්ඩක් අලි බලන්න ඒ හින්දා ආවේ. එළියට ආවේ. නැත්තම් මෙතන තියෙන වාතාවරණයත් එක්ක චුට්ටක් අවදානම් ළඟට යන්නේ. මොකද මෙයාලා මේ සෆාරි ගිහිල්ලා බලන අලි වගේ නෙමෙයි මෙයාලට පුරුදු නෑ. වාහනවල සමහරලාට බයයි පහර දෙන්න පුළුවන්. ඒ හින්දා අපි චුට්ටක් ඈත තියලා තමයි මෙයාලව බලන්නේ. අනිත් එක බලන්න මේ හේන කියන සංකල්පේ කොච්චර හොඳයිද? මිනිසුන්ටත් හොඳයි, අපිටත් හොඳයි. කාලයක් මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්, කාලයක් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අලි මිනිස් ගැටුමට තියෙන තව එක විසඳුමක්. ආ, එලිෆන්ට්. ආ, see? Thank you.